ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ වර්තමානයේ වෙද්දී යුරෝපයේ අතිසාර්ථක රටක් පිළිබඳව මේ භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ යුරෝපයේ හදවත ලෙසින් හඳුන්වන මධ්‍යම යුරෝපය තුල ඇතරම යුරෝපා රටවල් පමණක් කොටස් දෙකකට බෙදුවත් අඩු ආදායම්ලාභී සහ ඉහළ ආදායම්ලාභී කියලා මීට දශක කිහිපයකට පෙර මේ රට පැවතුනේ අඩු ආදායම්ලාභී රටක් විදියට නමුත් වර්තමානයේ වෙද්දී මවුන්ට පුළුවන් වෙලා තියෙනවා යුරෝපයේ ධනවත් රටක් මට්ටමට ඉතාමත්ම සාර්ථක විදියට පැමිණෙන්න උදාහරණයක් විදියට මේ වෙද්දී මෙහි ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 30,000කටත් වඩා ඉහළයි ඒ සමගින් මවුන්ට පුළුවන් වෙලා තියෙනවා මවුන්ගේ සියලුම ලිවින් ඉන්ඩෙක්ස් ඉතාමත්ම උසස් මට්ටමකට නංවා ගන්න ඒ අනුව මෙය සැලකෙනවා උසස් ජීවන තත්ත්වයක් සහිත දැරිය හැකි ඒ කියන්නේ ආදායමට සාපේක්ෂව ඉතාමත්ම ලාභදායි රටක් විදියට ඉතින් ඔබ දැනටමත් දන්නව ඇති මේ සුවිශේෂී සුන්දර රට මොකක්ද කියලා මෙය හඳුන්වන්නේ චෙක් ජනරජය එහෙමත් නැත්නම් චෙස්කා රිපබ්ලිකා කියලා. ඉතින් අද වීඩියෝවෙන් චෙක් රිපබ්ලික් පිළිබඳ ඔබට වැදගත් සියලුම වර්තමාන කරුණු පිළිබඳ සොයා බලමු. මේ භූගෝලීය වශයෙන් මධ්‍යම යුරෝපයේ පිහිටා තිබෙන සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ රටක්. ඒ අනුව චෙක් සමගින් දේශ සීමා බෙදා ගන්න රටවල් වෙන්නේ ඔස්ට්‍රියාව, පෝලන්තය, ජර්මනිය සහ ස්ලෝවැකියාව. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 78,868ක් පමණයි. මෙහි අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ ප්‍රාග් නමින්. ඇතරම් ප්‍රාග් කියන්නේ ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් නගරයක්. 2023 වර්ෂයේ වෙද්දි මෙහි ජනගහනය මිලියන 10.7ක් වෙනවා. මේලඟට මෙහි ඉතිහාසය පිළිබඳ ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරන්න. මෙය පළමු ලෝක යුද්ධයේ අවසාන වන තෙක්ම පැවතුනේ ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍ය කොටසක් විදියට. ඉන්පසු 1918 වර්ෂයේදී චෙකොස්ලෝවැකියාව පිහිටවනවා. කෙසේ වෙතත් නැවතත් දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි ජර්මනිය විසින් මෙය අත්පත් කරගන්නවා. දෙවන ලෝක යුද්ධෙන් පසුව මෙය සෝවියට් බලපෑම යටතේ සමාජවාදී රාජ්‍යයක් බවට පත් වෙනවා. ඉන්පසු 1989 වර්ෂයේදී මෙහි සෝවියට් පාලනය බිඳ දමන්නේ වැක්ලව් හැවෙල්ගේ නායකත්වයෙන්. 1993 වර්ෂයේ වෙද්දී චෙකොස්ලෝවැකියාව සාමකාමී විදියට කොටස් දෙකකට බෙදී යනවා. එම කොටස් දෙක වෙන්නේ චෙක් රිපබ්ලික් සහ ස්ලෝවැකියාව. කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දී ස්ලෝවැකියාවට සාපේක්ෂව චෙක් රිපබ්ලික් සෑමාංශයකින්ම වගේ ඉදිරියෙන් ඉන්නවා. නමුත් ස්ලෝවැකියාවත් වර්තමානයේ වෙද්දී ඉතාමත්ම සාර්ථක රටක් විදියට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් චෙකොස්ලෝවැකියාව කොටස් දෙකකට කැඩීමෙන් පසුව පළමු දශකයේ තුල රටවල් දෙකම ලොකු ආර්ථික සාර්ථකත්වයක් පෙන්නුවේ නැහැ. නමුත් 2000 වර්ෂයෙන් පසුව චෙක් රිපබ්ලික් ආර්ථිකයේ විශාල වර්ධනයක් පෙන්눔 කළා. චෙක් රිපබ්ලික් නේටෝ සංවිධානයට එක් වෙන්නේ 1999 වර්ෂයේදී. ඒ වගේම මවුන් යුරෝපා සංගමේ පූර්ණ සමාජිකත්වය ලබා ගන්නේ 2004 වර්ෂයේදී. වර්තමානයේ වෙද්දී මෙය ෂෙන්ගන් කලාපයටත් අයත් වෙනවා. ඇතරම 2000 වර්ෂයේදී චෙක් රිපබ්ලික් ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය පැවතුනේ ඇමරිකන් ඩොලර් 6,029ක් විදියට. එවකට ඉතාලිය ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 20,137ක් විදියටත් ජපානය ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 39,169ක් විදියටත් පැවතුනා. නමුත් 2023 වර්ෂයේ වෙද්දී චෙක් රිපබ්ලික් ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 30,475ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. තවමත් ඉතාලිය ඒක පුද්ගල ආදායම වෙන්නේ ඇමරිකන් ඩොලර් 35,209ක් පමණයි. ඒ වගේම ජපාන ඒක පුද්ගල ආදායම මේ වෙද්දී ඇමරිකන් ඩොලර් 33,950ක් දක්වා අඩු වී තිබෙනවා. මෙම දර්ශකවලට අනුව ජපානය හඳුන්වන්න පුළුවන් 990 දශකයේ සංවර්ධිත රටවල් අතරින් වර්තමානයේ වෙද්දී අසාර්ථකම සංවර්ධිත රට විදියට. මෙහි ආර්ථික සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධක කිහිපයක් පවතිනවා. ඒ අතරින් ප්‍රධානත්වය ගන්නේ ඉතාමත්ම දියුණු කාර්මිකාංශය, අපනයනයට නැඹුරු ආර්ථිකය, ස්ථාවර මුදල් ඒකකය, අඩු ඉරකියානුපාතය සහ සමෘද්ධිමත් සංචාරකාංශය. චෙක් රිපබ්ලික් කියන්නේ ඉතාමත්ම සුන්දර වගේම ඓතිහාසික වශයෙන් ඉතාමත්ම විශාල වැදගත්කමක් ඇති රටක්. ඒ වගේම මෙහි ආරක්ෂක මට්ටමත් ඉතාමත්ම උසස් මට්ටමකින් පවතිනවා. ඊට අමතරව මෙහි ඇති ඉතාමත්ම විශේෂත්වයක් වෙන්නේ ලාභදායී බව. උදාහරණයක් විදියට බටහිර සහ උතුරු යුරෝප රටවල ජීවන වියදම් ඉතාමත්ම ඉහළයි. ඒ නිසා සංචාරකයන් දීර්ඝ සංචාර සඳහා චෙක් රිපබ්ලික් වෙත පැමිණෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට රටේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන අංශයක් වෙන්නේ සංචාරක කර්මාන්තය. ඊට අමතරව මෙහි ඉතාමත්ම දියුණු කාර්මිකාංශයකුත් පවතිනවා. එහි ප්‍රධාන වශයෙන් යන්ත්‍රෝපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ මෝටර් වාහන නිෂ්පාදනය කරනවා. ඒ වගේම චෙක් රිපබ්ලික් සතුව ඉතාමත්ම ශක්තිමත් වගේම ස්ථාවර මුදල් ඒකකයක් පවතිනවා. ඇතරම මෙය යුරෝපා සංගමේ සහ ෂෙන්ගන් සම්මුතිය සමාජිකයක් වුණත් මොවුන් යුරෝ භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට චෙක් රිපබ්ලික් භාවිතා කරන්නේ ඔවුන්ගේම මුදල් ඒකකයක් වන කොරුණා.
එය ඉතාමත්ම ස්ථාවර මුදල් ඒකකයක් විදියට සැලකෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර ආයෝජකයන් චෙක් රිපබ්ලික් තුල විශාල වශයෙන් ආයෝජනය කරනවා. ඇතරම චෙක් රිපබ්ලික් වගේ මෑතකදී වර්ධනය වූ රටවල ව්‍යාපාරවලට උචිත පරිසරයක් නිර්මාණය වීම නිසා ඒක යුරෝපේ බලවත් රටවලටත් අභියෝගයක්. එහි ප්‍රතිඵලයක් විදියට තමයි යුරෝපේ බලවත් ඇතැම් රටවල් වසර ගණනාවක සිටම එකතැන පල් වෙන්නේ. මොකද කලාපය තුල අතීතයේදී සිටිය තරංකරුවන් කිහිප දෙනෙක් පමණයි. නමුත් දැන් නව තරංකරුවන් නිර්මාණය වෙලා තියෙනවා. මීට අමතරව චෙක් රිපබ්ලික් කියන්නේ ඉතාමත්ම අඩු විරකී අනුපාතයක් සහිත රටක්. උදාහරණයක් විදියට පොලන්තය, රුමේනියාව, ක්‍රෝයේසියාව වගේ රටවලට සාපේක්ෂව චෙක් රිපබ්ලික් තුල විරකී අනුපාතය ඉතාමත්ම අඩුයි. එය ප්‍රතිශතයක් විදියට ගත්තොත් 2.7ක් පමණයි. ඇතරම ඉතාලිය සහ ප්‍රංශය වගේ රටවල පවා මීට වඩා ඉහළ විරකී අනුපාතයක් පවතිනවා. ඒ අනුව මෙහි විරකී අනුපාතය සමාන කරන්න පුළුවන් නෝර්වේ සහ ස්විට්සර්ලන්තයේ විරකී අනුපාතයට. 2023 වර්ෂයේ වෙද්දී චෙක් රිපබ්ලික් ලෝක සතුරු දර්ශකයන් රැඳී සිටින්නේ 18 වෙනි ස්ථානයේ. ඒ වගේම ලෝක දූෂණ දර්ශකයන් මවුන් රැඳී සිටින්නේ 41 වෙනි ස්ථානයේ. ඔබට මේ කොළපැහැති ඉතාලියෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ පසුගිය වර්ෂයට සාපේක්ෂව ඉදිරියට ගිය රටවල්. ඉතින් ඔබට පේනවා ඇති චෙක් රිපබ්ලික් පසුගිය වර්ෂයට සාපේක්ෂව ස්ථාන 8ක් ඉදිරියට ගොස් තිබෙන බව. 2023 වර්ෂයේ වෙද්දි මෙහි GDP අගය ඇමරිකන් ඩොලර් බිලියන් 335ක් වෙනවා. ඒ අනුව චෙක් රිපබ්ලික් හඳුන්වන්න පුළුවන් ලෝකේ 35 වෙනි විශාලම ආර්ථිකය සහිත රට විදියට. මෙහි ආර්ථිකයට 61%ක්ම දායකත්වය දක්වන්නේ සර්විස්. ඊට අමතරව 36.9% කර්මාන්ත සහ 2.3% ඇග්‍රිකල්චර් පවතිනවා. කෙසේ වෙතත් 2023 වර්ෂයේ අවසන් කාර්තුවේදී මෙහි උද්දමන අගය 10.9%ක් වෙනවා. සාමාන්‍යයෙන් මේ වෙද්දී යුරෝපේ හැම රටකම වගේ මේ විදියට උද්දමන ඉහළ ගොස් තිබෙනවා. ඊට ප්‍රධානම හේතුව විදියට සැලකෙන්නේ කලාපයේ පවතින රුසියානු යුක්‍රේන යුද්ධය. රටේ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. රටක ජීවන මට්ටම මනින්න පුළුවන් පිළිගස්ස සහ නිවැරදිම දර්ශකය වෙන්නේ මානව සංවර්ධන දර්ශකය. ඒ කියන්නේ HDI දර්ශකය. එම දර්ශකයට අනුව චෙක් රිපබ්ලික් රැඳී සිටින්නේ 32 වෙනි ස්ථානයේ. ඒ වගේම මෙහි අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන ඇතුළු යටිතල පහසුකම් ඉතාමත් උසස් මට්ටමකින් පවතිනවා. සාමාන්‍යයෙන් පොලන්තය, රුමේනියාව වගේ රටවල සංවර්ධනය විහිදලා තියෙන ප්‍රදේශ කිහිපයක් පුරා පමණයි. ඒ වගේම ඒ රටවල දුප්පත් පොහොසත් අනුපාතයත් ඉහළයි. නමුත් චෙක් රිපබ්ලික් කියන්නේ සංවර්ධනයේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම විහිදී ගිය රටක් විදියට තමයි සැලකෙන්නේ. ඒ වගේම මෙහි ආදායම් විෂමතාවයත් ඉතාමත්ම අඩුයි. ඒ නිසා රටේ සෑම පුද්ගලයෙක්ටම වගේ ඉතාමත්ම උසස් ජීවන මට්ටමක් අත්විඳින්න හැකියාව ලැබී තිබෙනවා. අනිත් ප්‍රධානම කාරණේ වෙන්නේ ආදායමට සාපේක්ෂව ඉතාමත්ම ලාභදායී බව. ඒ අනුව බ්ලූම්බර්ග් ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන පරිදි චෙක් රිපබ්ලික් කියන්නේ ලෝකේ වඩාත්ම දැරිය හැකි රටක්. ඒ නිසා මෙහි ජීවත් වන සහ රැකියා සිදු කරන ඕනෑම පුද්ගලයෙක්ට ඉතාමත්ම උසස් ජීවන මට්ටමක් අත්විඳින්න පුළුවන්. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.